ලෝකයේ ප්‍රවාහන සේවා අතර දුම්රියට හිමිව තිබෙන්නේ ප්‍රධාන ස්ථානයක්. සෑම වසරකම පාහේ මගින් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් සිය ගමන් පහසුව සලසා ගන්නේ දුම්රිය මගින්. ඇතම් රටවල් තවමත් සාම්ප්‍රදායිකව අධික මගින් ප්‍රමාණයක් සහිතව දුම්රිය දහවණය කරන අතර බොහෝ රටවල් එය සුඛෝපභෝගී සේවයක් බවට පත් කරලා අවසන්. ලෝකේ පුරා දැනට පවතින දුම්රිය මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර 42,12,000 ඉක්මවා තිබෙනවා. ඒ අතරින් පැතිරුණුම දුම්රිය චාලිය අයිති වෙන්නේ ඇමරිකාවට. එහි දුර කිලෝමීටර 257,560ක්. චීනය දැනට දෙවනි ස්ථානයේ පසු වෙනවා. ඔවුන්ගේ දුම්රිය මාර්ගවල දුර කිලෝමීටර 150,000ක්. නමුත් 2050 වන විට චීනය ඇමරිකාවේ දුර ප්‍රමාණය අභිබවා යනවා. ඒ සමස්ත දුර කිලෝමීටර 274,000ක් දුරට දුම්රිය මාර්ග පද්ධතිය ඇතිවීම නිසා. කොහොම වුණත් මේ වෙනකොටත් ලෝකයේ අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය ගත්තොත් ඉදිරියෙන්ම ඉන්නේ චීනය. එහි සමස්ත දුර කිලෝමීටර 40,000ක් වෙනවා. චීනයට පස්සේ අධිවේගී දුම්රිය මාර්ග සහිත ප්‍රමුඛ රටවල් වෙන්නේ ජර්මනිය, ස්පාඤ්ඤය, ජපානය සහ ප්‍රංශය. 2007 වසරේ ඉඳලා චීනය තමන්ගේ අධිවේගී දුම්රිය ව්‍යාපෘති ගැන වැඩි අවධානය යොමු කළා. බීජින් සහ ටියන්ජින් යාකරමින් තමයි මේ කාර්ය ආරම්භ කරලා තියෙන්නේ. දැන් යුරෝපා සංගමේ අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය වගේ තුන් ගුණයක් චීනය සතුවනවා. මගී ප්‍රවාහනය වගේම භාණ්ඩ ප්‍රවාහනයටත් දුම්රිය වැඩි වශයෙන් යොදා ගන්නවා. ඒ නිසායි බොහෝ රටවල් අලුතින් දුම්රිය මාර්ග ඉදි කරන්නේ. චීනය 2022 වසරේ මුල් මාස 4 ඇතුළත කිලෝමීටර 581ක් දුර අලුතින් දුම්රිය ධාවනයට එක් කළා. දුම්රිය සේවා සංවර්ධනය කිරීමේ චීනයේ 5 අවුරුදු සැලැස්ම යටතේ මේ වැඩසටහන සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මට්ටමින් දුම්රිය සේවා ව්‍යාප්ත කරන්නත් චීනය කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි චීන යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය ආරම්භ වුණේ. චීනයේ සහ යුරෝපීය රටවල නගර 120ක් යාකරමින් ඉදි කළ දුම්රිය මාර්ගයේ වෙළඳ කටයුතු විශාල වශයෙන් සිදුවනවා. චීනයේ වූහාන් මේ වෙනකොට දුම්රිය ප්‍රවාහන ජාලයේ සංදිස්ථානයක්. දිශා 12ක ඉඳලා ප්‍රවාහන සේවා මෙහිදී සම්බන්ධ වෙනවා. දුම්රිය මාර්ග යොදා ගනිමින් වාර්ෂිකව වැඩිම දුරක් ප්‍රවාහන කටයුතු සිදු කරන්නේත් චීනයයි. ඔවුන් කිලෝමීටර බිලියන 772ක පමණ දුරක් වසරකට ධාවනය කරනවා. දෙවන ස්ථානයේ පසු වෙන්නේ ඉන්දියාව. ඔවුන් වාර්ෂිකව දුම්රිය මගින් කිලෝමීටර බිලියන 770ක් විතර ධාවන කටයුතු සිදු කරනවා. මෙහි තුන්වන ස්ථානයේ පසු වෙන්නේ ජපානය. ඔවුන් ධාවනය කරන දුර ප්‍රමාණය කිලෝමීටර බිලියන 255ක්. ප්‍රධාන වශයෙන්ම දුම්රිය වර්ගීකරණයක් ලෝකේ පුරා පවතිනවා. ඒ අතර සාම්ප්‍රදායික දුම්රිය, අධිවේගී දුම්රිය, මෙට්‍රෝ දුම්රිය සහ සැහැල්ලු දුම්රිය සේවා වනවා. මේ අතරින් ලෝකේ පුරා නගර 200ක විතර මෙට්‍රෝ දුම්රිය පද්ධති ස්ථාපිත කරලා තියෙනවා. ඒ අතරතුර චීනය තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ තමයි ෂියන්චින් වල ටකලමගන් කාන්තාරයේ කිලෝමීටර 2712ක් දුර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම. මේ මාර්ගයේ විවෘත කිරීමත් එක්ක ලොව පළමු වතාවට කාන්තාරයක් වටා සම්පූර්ණ රවුමක් යන්න මගීන්ට පුළුවන් වෙනවා. මේ මාර්ගයේ දිගින් 56%ක්ම කාන්තාරය තුළ තමයි පිහිටලා තියෙන්නේ. දුම්රිය ස්ථාන 22ක් මේ මාර්ගයේ තියෙනවා. ඒ වේගය පැයට කිලෝමීටර 120ක්.
මගී ප්‍රවාහන සේවා 11ක් සහ භාණ්ඩ ප්‍රවාහන සේවා 6ක් ක්‍රියාත්මක වනවා. වැඩි කුණාටු වලින් ආරක්ෂා වන විදිහට තමයි දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ. වර්ග මීටර මිලියන 500ක තනකොළ අතුරන්නත් කටයුතු කරලා අවසන්. ගස් මිලියන 13ක් රෝපණය කරන්නත් බලධාරීන් කටයුතු කළා. ඒ අතර තවත් විශේෂිතම දෙයක් තමයි ආසියාවේ විශාලතම මගී දුම්රිය මධ්‍යස්ථානය චීනයේ බීජින් වල ස්ථාපිත කිරීම. මේ දුම්රිය ස්ථානය මුලින්ම ඉදි කරලා තියෙන්නේ 1895 දී. ඒක 2010 දී වසා දැමුවා. ආයෙත් 2018 අවුරුද්දේ තමයි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණේ. වසර 4ක සංවර්ධන කටයුතු වලින් පස්සේ 2022 මැයි 20 වනදා අගනුවර පළමු දුම්රිය ස්ථානය වන බීජින් ෆෙන්තායි දුම්රිය ස්ථානය ආසියාවේ විශාලතම දුම්රිය නැවතුම්පළ විදිහට ජනගත කළා. මේක රතවාහන ජාල සංවර්ධනයේ සංදිස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. වර්ග මීටර 104ක් පමණ ආවරණය කරනවා. එහෙම නැත්නම් එහි විශාලත්වය සම්මත පාපන්දු ක්‍රීඩාංගන 56ක් විතර වනවා. පැයකට මගින් 14,000කට විතර නවාතැන් ගන්න පුළුවන්. දුම්රිය වේදිකා 32කින් මේ නැවතුම්පළ සමන්විතයි. දවසකට මගී දුම්රිය 120ක විතර මෙහෙයුම් කටයුතු සිදුවනවා. හොංකොං විශේෂ පරිපාලන කලාපය සමග සම්බන්ධ වෙන්නත් මෙහි පහසුකම් තියෙනවා. මේ දුම්රිය ස්ථානය සැලසුම් කරලා තියෙන්නේ ඉහළින් අධිවේගී දුම්රිය, පහළින් සාමාන්‍ය දුම්රිය සහ උමං දුම්රිය ධාවනය කරන්න හැකිවන ආකාරයෙන්. ඒ වගේම ඔවුන් පරිසරහිතකාමී විදිහට කාබන් නිකුත්වීම අඩු කරන්නත් අවධානය යොමු කළා. ආලෝක පද්ධතිය හදලා තියෙන්නේ හිරු එළිය භාවිතයෙන්. මේ නිසා අවුරුද්දකට කාබන් මෙට්‍රික් ටොන් 900කින් විමෝචනය අඩු කරනවා. මගින්ට උමන් මාර්ගවලින්, බස් රථවලින්, කුලී රථයකින්, පෞද්ගලික රථයකින්, බයිසිකලයකින් හරි ඇවිදගෙන හරි දුම්රිය ස්ථානයට එන්න පුළුවන්. සෑම වසරකම මගින් මිලියන 72කට වැඩි පිරිසකට පහසුකම් සලසන්න පුළුවන් විදියටයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. දුම්රිය මාර්ග, උමන් මාර්ග හා බස් මාර්ග ඒකාබද්ධ කරන මධ්‍යස්ථානයක් විදිහටත් මෙය විශේෂ වෙනවා. දුම්රිය ස්ථාන සහ ගුවන් තොටුපළ ඇතුළු ජාතික මට්ටමේ රථවාහන ජාලයක් නගරයේ ඉදිකිරීමටත් සැලසුම් කරලා තියෙනවා.